හාය ලෙඩ නැතිකම ලෙඩ හිතේද කයේද ඒ දෙකේමද පහලවි. කයේ ලෙඩ ප්‍රකට වුවත් හිතේ ලෙඩ එතරම් ප්‍රකට නැත. හිතේ ලෙඩ නැතිකර ගැනීම භාවනාවක යෙදීමේ අදහස විය යුතුය ඇතැම් අයට නොතිබුණු කායික ලෙඩ භාවනාවක් කරගනය ෑමේදී ඇතිවන බැව් පෙනේ ඒ වනාහි නුපුරුදු වැඩ පිළිවෙලක යෙදීමෙන්ද හොරුදු ක්‍රියාවන්ට ඉඩමදවීමෙන් ස්නායු ග්‍රන්ති නියම පිළිවල්ට ක්‍රියා නොකරීමෙන්ද ඇතැම් විට ස්වාභාවික සිදුවීම අවහිරවීමෙන්ද ඇතිවිය හැකි බව සිතයුතුය. බලවත් ආසාවෙන් භාවනාකාරෙ ඉදන කල්ලී සරීරයට අතිශයෙන් අවශ්‍යදය ගැන නොත්තකා ඇරීමෙන්ද කායික පීඩා ඇතිවිය හැකිය. ස්වස්තලෙඩ අඩුකයක් ඇතිවීම භාවනාවට ඉතා අවශ්‍යදයකි. එහෙයින් නිරෝගිකම රැකගැනීම සඳහා ඔබ විසින් කළ යුතු වැඩපිළිවල ගැනද ඔබ තේරුමක් ඇතිකර ගත යුතුය. ඒ අදින් සැලකිල්ල යෙදිය යුතුය. බඩගින්න නිසියන්දමින් නොපවතින විට නොයෙක් විදිේ ලෙඩ හැදීමට ඉඩ තිබේ. ආමාසය ලෙඩ උපදවන කල්පතක් වැනිය. එය හොඳට තබාගතයුතුය. ක්‍රමානුකූලව බඩ සුද්ධවීම මේට අවශ්‍යය. ස්වාභාවික ආහාරවලින් මෙම කෘතිය සිදුකරගැනීමට හැකිනම් ඒතා හොඳ ක්‍රමයයි. එහෙයින් උදේ වතුරො ටිකක් වැඩිපුරබීමත් නියම වෙලාට වැස්කිලියයාමත් පුරුදු කරගත යුතුය. සතියකට වරක්වත් සාමාන්‍ය විරේක බේතක් පාවිච්චිකිරීම හොඳය. එසේම තමන්ට අපත්්‍ය ආහාර දැනගෙන ඒවායිංහා ඇබොල්කාරම් වැඩෙන ආහාරපානවලින්ද, වැලකීමට තදින් සිතත ගතයුතුය. සරීරයෙහි අවයාවයන් ක්‍රියාකාරී වන අන්දමින් ව්‍යයාම කීපයක යෙදීම මීළඟට ඉතා අවශ්‍ය කාරණය වසයෙන් සැලකීතුය. ඒ දිනපතා දියුණු කිරීමෙන් ඔබට ඉතා හොඳ නිරෝගි කයක් සකස් කරගත හැකිය. මීළඟට සිතේ හටගන්නා ලෙඩගැන යම් කිසිවක්කිවයුතුය. කාමුක අදහස් පහළ කර ගැනීම, ක්‍රෝදේහා ඊර්ක්ෂ්‍යාව හිතේ දියුණු කිරීම මැලිකම අවිශ්වාසය සැකය නුසැලකිල්ල වැරදි හැඟීම් යන මේවා සිතහිල් ලෙඩවසයෙන් දතයුතුය. මේවා නැතිකර ගැනීමට තිබෙන ප්‍රධාන උපාය නම් ඒවා පහල වන හේතු ගැන සලකා ඒ හේතුන් සිතෙහි පහල නෝනසේ උත්සාහ දැරීමය.